අයිබෝන් දූල පුතාල හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් ඔන්න අපි අද දවසේ රේඩියෝ සෙප්ට වැඩසටහන මම ඕගොල්ලන්ට එදා කිව්වා අපි අටවස්ස රේඩියෝ සෙප්ට වැඩසටහන ගේනවා කියලා ඊළඟ දවසට. හේතුව තමයි අර එකක් තමයි මට උදේ පාන්දර කරන්න විදියක් නැහැ. ඒක මම ඉස්කෝලේ යන්න තියෙනවා පුතේ දුවේ. ඉතින් ඒක නිසා පාසල් ගුරුවරයෙක් විදියට අපිට ඇටෙන්ඩ් කරලා දිගටම පාසලට යන්න වෙනවා. ඕගොල්ලොත් යනවා. ඉතින් ඒ වගේ ගොඩ ගැටලු ගොඩාක් මතු වුණාන් පස්සේ දුවේ පුතේ අපිට කරන්න අමාරු වෙනවා දිගටම මේ එඩියු සෙප්ටවඩ සටහන් සතිය දවසේ උදේ ඒ වෙලාවට කරන්න ටිකක් අපහසුයි. ඉතින් ඒක නිසා මම ඕගොල්ලොන්ව තීරණය කළා ඉරිදා උදෑසන මේ විදිහට පන්තියට සම්බන්ධ කරගන්න. හරි. එහෙමනම් ඉතින් ඒ කියන කාරණාව හොඳින්ම පිළි අරගෙන අපේ දූල පුතාල ගොඩ ආරියක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ගිය සතියේ කතා කළේ මගේ දුවේ පුතේ එඩියු සෙප්ටවඩ සටහන තුළ ප්‍රත්‍යාර්ථ නාම කියන කොටසේ තද්දිත කියන කොටස ඉවර කළා. ප්‍රත්‍යාර්ථ නාම කියන කොටස අටවසරේ අපේ දූල පුතාලගේ තද්දිත කියන කොටස ඉවර කළා. අද කතා කරන්න හදන්නේ කෘතාන්ත කියන කොටස. එහෙනම් මම ඔන්න චුට්ටක් මතක් කරන්නම් ගිය සතිය අපේ සම්බන්ධ වෙච්ච නැති මීට කලින් සම්බන්ධ වෙච්ච නැති අර දූල පුතාලා ඉන්නවනම් අටවසරේ දරුවෝ ටික අනේ දරුවන්ට මම දැන් කියලා දෙන්න හදන්නේ කොහොමද මේ ප්‍රත්‍යාර්ථ නාම කියන්නේ මොනවද මේකේ හැදෙන්නේ කොහොමද කියලා මම ආපහු පොඩි පුනරීක්ෂණයක් කළා තමයි මෙතනට එන්න බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ අටවසරට අපි ඇයි ප්‍රත්‍යාර්ථ නාම උගන්වන්නේ? අංක 1 මම එතනින් කතා කරා. අටවසරට ප්‍රත්‍යාර්ථ නාම උගන්වන්න හේතුව තමයි 9 වසර ආරම්භයේදී. ඒ කියන්නේ අපි ඊළඟ අවුරුද්ද පටන් ගන්නකොට මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රධානම ව්‍යාකරණ කොටස් වලින් එකක් තමයි ඔය ප්‍රත්‍යාර්ථ නාම කියලා කියන්නේ. අපි ලබන අවුරුද්දේ එහෙම නැත්නම් 9 වසරේ නමේ අවසරයේදී පළවෙනි පාඩම නෙමෙයි දෙවෙනි පාඩම වෙනකොට අපි ඉගෙනගෙන ඉවර කරන්න ඕනේ කොටස් කීපයක් තියෙනවා. හොඳේ හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ විභාග පළවෙනි වාර නමේ අවසර පළවෙනි වාර විභාග ඉවර වෙනකොට අපි කාව්‍ය අලංකාර කියන එක ඉවර කරන්න ඕනේ. ඊළඟට උපසර්ග කියන ව්‍යාකරණ ඉවර කරන්න ඕනේ. උපසර්ග. ඊළඟට නිපාත කියන ව්‍යාකරණ ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ ওই ප්‍රත්‍යාර්ථ නාම කියන එක ඉවර කරන්න ඕනේ. අවසාන වශයෙන් අපි මේ පාඩම් වලට අමතරව තව ඉගෙන ගන්න තියෙනවා වාක්‍ය රීති. වාක්‍ය රීති. මෙන්න මේ ටික අප් කරන්න ඕන. එතකොට ඔව් දැන් ටිකටම අපි ඉරිද තමයි උදේ පන්ති දා කරගෙන යන්නේ පුතේ. හොඳේ. මෙන්න මේ ටික අපි කරලා ඉවර කරන්න ඕන 9 වසරට යන්න කලින්. එතකොට සමහර වෙලාවන් වලදී මේ කොටස් වලින් මගේ දොළ පුතාලා ඉගෙනගෙන තියෙන ප්‍රමාණය කොච්චරද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් ඒක නිසා තමයි මේකේ තියෙන අමාරුම පාඩම තමයි ප්‍රත්‍යාර්ථ නාම පාඩම. මම මේක තමයි ඕගොල්ලොත් එක්ක කතා කරේ. එතකොට මම මේ ප්‍රත්‍යාර්ථ නාම පාඩම කියලා කියනකොට ප්‍රත්‍යාර්ථ නාම කියන එක මම බෙදුව කොටස් දෙකකටම අදාරෝනේ. එකක් තමයි තද්දිත කියලා කියන්නේ. අනිත් එක තමයි කුඩන්ත කියලා කියන්නේ. ප්‍රත්‍යාර්ථ නාම කොටස් දෙකකට බෙදෙනවා තද්දිත සහ කුඩන්ත කියලා. ඊළඟට අපි තද්දිත ටික කතා කරගෙන එන්න කලින් හරි තද්දිතික කතා කරන් ඉන්න කලින්දි වේ පුතේ අපි ඉගෙන ගත්ත ඉස්සෙල්ලාම මොනවද ඉගෙන ගත්තේ තද්දිතයක් කියලා කියන්නේ මොකද්ද කියලා තද්දිතයක් කියලා කියන්නේ මොකද්ද කියලා ගත්තොත් එහෙම නාම ප්‍රകൃති කියලා කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන නාම ප්‍රകൃතියකට තද්දිත ප්‍රත්‍යක් එකතු කළා තමයි අපි නාම පද හැදුවොත් අම නිර්මාණය කරන්නේ සර් දහම් පාසල් පටන් ගත්තොත් මොකද කරන්නේ දුවේ පුතේ අපි එඩියු සෙප්ටර් වැඩසටහන තරගෙන ආපි මේ නොමිලේ කරන පන්ති ටික තරගෙන ආපි ඔයාගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවි ඔගොල්ලෝ වැඩ නොකරන පිරිසක් නොකර වැඩ කරන පිරිසක් විදිහට යසත් අපි පන්ති ඉස්කෝලේට යවන්න ඕන නිසා එතකොට ඔගොල්ලොන්ගේ අපි ඉස්කෝලේ ගුරුවරු ටික ස්ට්‍රයික් කරලා තිබුණා කොවිඩ් වලින් ඔගොල්ලෝ හිර වෙලා තිබුණා එතකොට අම්මලා තාත්තලට ඔගොල්ලන්ට යවන්න තැනක් නැතුව හිර වෙලා තිබුණා නේද? ඉතින් ඒ කාරණාවේදී අපි යම් මෙහෙවරක් කළා ඔන්ලයින් තක්සලාව මගින් දුවේ පුතේ ඔයාලගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවි ඉස්සරහට යන්න. එතකොට ඔයගොල්ලෝ ඉස්කෝලේ පටන් ගැනීමත් එක්ක අපි හවසට පන්ති ටික දාන්න උත්සාහ කරනවා නමුත් අපිට ඒ කාල සීමාව, ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගැලපෙන අපිට ගැලපෙන කාල සීමාවන් දෙක සංසන්දනය කරලා
අපි අවසාන දිනයක් තීරණය කරන එඩියුසෙප්ට වැඩසටහන තුන. පැහැදිලිද? කියන්නේ අපි කරේ මේක ඇත්තටම සමාජ සේවයක් විදියට. ඔගොල්ලෝ දන්නවා මේ කාරණාව අපේ දූල පුතාලා හැමෝම දන්න කාරණාවක් තමයි සමාජ සේවයක් විදියට තමයි අපි මේක කළේ. එතකොට මේක අපි අවසාන කරන මදුවේ පුතේ ඔගොල්ලෝ ඉස්කෝලේ ටික පටන් අරගෙන ඔගොල්ලෝ ආපහු හොඳ විදියට ඉස්කෝලේ යන්න පටන් ගත්තම මේ ප්‍රශ්න ගැටළු ඔක්කොම निराකරණය වෙලා ගුරුවරු උගන්වන්න පටන් අරගෙන ඔයාලට යම් මට්ටමකට දැන් ඔගොල්ලෝ ආවට පස්සේ අපි මේ මෙහෙවර අවසන් කරනවා හේතුව තමයි දුවේ පුතේ අපි මේක කරගෙන ආවේ ඔයාලගේ අධ්‍යාපනයේ කඩාකප්පල් නොවෙන්න ඔයාලව ආයි පාරක් ඔගොල්ලන්ගේ පාසල් පද්ධතිය තුළ එකතු කරගත්තාන් පස්සේ අපි අපේ මෙහෙවර යුතුකව බොහොම සතුටින් සහ ආඩම්බරයෙන් යුතුව අවසන් කරනවා තේරුණා නේද ඉතින් ඒක තමයි අපි හැම ගුරුවරයෙක්ගේම තීරණය වෙන්නේ අපි මේක කළේ ඇත්තටම අපේ ටියුෂන් මාකට් එකට නෙමෙයි අපි හැමෝම එකතු වුණේ මේකෙන් යම් දෙයක් දරුවන්ට දායාද කරන්න. එහෙම කරනවා කියලා ඕගොල්ලොන්ව අපි විශේෂයෙන් මම සිංහල පන්තිය තුළ ඕගොල්ලන්ට මග නතර කළේ නෑ. මම හොඳම තැනකින් පටන් අරගෙන ගොඩක් පැහැදිලිව අමාරු කොටස් සාකච්ඡා කරන්නේ කරනවා. සාකච්ඡා කරගෙන කරගෙන ගියා ඉස්සරහට. ඉතින් ඒක නිසා මගේ දූල පුතාලට කිසිම විදිහක අසාධාරණයක් උනේ නෑ. මුදල් ගෙවන පන්ති එහෙම නැත්නම් මුදල් නොගෙවන පන්ති කියලා ලඝු කළේ නෑ ඕගොල්ලොන්ව නේද? එහෙම කරන්නේ නැතුව පුළුවන් තරම් ඕගොල්ලන්ට අපි අපේ මෙහෙවර ඔන්ලයින් තක්සලාව හරහා කළා දුවේ පුතේ. ඉතින් ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. දහම් පාසල් පටන් අරගෙන ඉස්කෝලේ පටන් අරගෙන ඕගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ අපි මේ වැඩසටහන් මාලාව මේ දියුසෙප්ට වැඩසටහන් මාලාවම නතර කරනවා. හේතු කාරණාව තමයි අපේ දරුවෝ ටිකට අපේ යුතුකම අපි අකුරටම කළා කියලා විශ්වාසය මත. ඉතින් ඒක නිසා මගේ දුවේ පුතේ ඒකන කවුරු දුක් වෙන්න එපා. ඔයාලා අසාර්ථක නැහැ. අනිත් ළමයි එක්ක සාපේක්ෂව බලද්දී ඔයාලා හොඳ තැනකට ගිහිල්ලා ඉගෙනගෙන හොඳ තැනකට යන්න පුළුවන් වේවි. එතකොට ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි පුතේ. මම කතා කරන්නම් ඊළඟට අද දවසේ මේ කෘතාන්ත පාඩම ගැන. දැන් ඒක එතකොට ඕගොල්ලන්ට මම පිටිපස්සෙන්නේ මේ කියලා තියෙන්නේ. හොඳේ. ඔයාට ඉස්කෝලේ ගිහිල්ලා බය නැතුව මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට තමයි ඕගොල්ලන්ව හදලා තියෙන්නේ. ගොඩක් කමෙන්ට්ස් එනවා නවත්තන්න එපා කියලා. ඉතින් පුතේ හැම දෙයකම අවසානයක් තියෙන්න පායනේ. හැම දෙයකම අවසානයක් තියෙන්න පාය. නේද? ඕනම දෙයක අවසානයක් ඕගොල්ලෝ උන සාමාන්‍ය පෙළ විභාගයේ ඉවරුණාට පස්සේ ඒ අවසාන කරන හැම දෙයක්ම. ඉතින් ඒක නිසා අපි එඩියුසෙප්ට පටන් ගත්තේ දුවේ පුතේ හැමදෙස්සෙම මට කියන්න තියෙන එක ඔයාලගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඕගොල්ලෝගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඒකට මේකට මම අපේ දර්ශන සවිශේෂයෙන්ම ශ්‍රී මාදඩිගමස අපි ඔක්කොම එකතු වෙලා හොඳ වැඩක් කළා. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි. ඊළඟ වෙන කමෙන්ට්ස් ටික දැක්කම ඒක තේරෙනවා. ඒක නිසා අපි ඒ විදියට කරගෙන යනවා එඩියුසෙප්ට නොමිලේ කරන පන්ති මාලාව තමයි අපි ඒ විදියට නතර කරන්නේ. හරි. පන්ති ටික නෙමෙයි වන්දේ නැත්නම් අපි දෙවිනියාන වලේස ඒකත් නතර කරනවද කියලා නෑ ඒව නතර කරන්නේ නෙමෙයි. මම කියන්නේ අපට අවශ්‍ය කොටස් ටික. වන්දේ දෙවිනිය බය වෙන්න එපා. එහෙම වුණත් ඒ මට ගෙදරට අවිල ගහලයි. හරි. කෘතාන්ත කියන කොටස තමයි මම කතා කරන්නේ. ප්‍රත්‍යාර්ථ නාම කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් අර්ථ ගැන්වෙන නාම. දැන් මම මේ කියන ටික ඔගොල්ලන්ට ගැටලුව තියෙනවා නම් ඔගොල්ලන්ට YouTube එකේ සිංහල සරි YouTube එකට කියලා බලා ගන්න පුළුවන්. සර් රෙකෝඩින් දාන YouTube එකට දව පුතේ බලා ගන්න පුළුවන්. හොඳ හැම එකම මම පාඩමකම දාලා තියෙනවා. ගිය සතියේ විතරයි මම දැම්මේ නැත්තේ. ඒක සෑහෙන ඉල්ලලා තිබුණා. මම නිකන් දාලා දැම්මේ නැතුව තිබ්බේ බලන්න ඔගොල්ලෝ කොච්චර අවධානයක් තියෙනවද අපේ දූල පුතාලා කියලා සෑහෙන විස්තර ආදේශයයි දැම්මේ නැත්තේ රෙකෝඩින් එක කියලා හවල තිබුණා. ඒ නිසා දෙකම මම දා. හරි. ඒ නිසා බය වෙන්න එපා. හා එන කෘදන්ත ගැන කතා කරලෙමු අපි ඉස්සෙල්ලා. මම ඊට පස්සේ උත්තර දෙන්නම් මගේ දරුවෝ ටිකගේ ප්‍රශ්න වලට. කෘතාන්ත ගැන කතා කරලා ඉන්නේ. කෘතාන්ත කියලා කියන්නේ මම රත්තරන් දුවේ පුතේ ක්‍රියාපද. තද්දිත කියන්නේ මොනවද? නාමපද. දැන් මේ දෙක පැහැදිලිනේ ඔයගොල්ලන්ට. කෘතාන්ත කියන්නේ ක්‍රියාපද, තද්දිත කියන්නේ නාමපද. එහෙනම් මේ කෘතාන්ත පද කොහමද හඳුනාගන්නේ කියලා අපි ඉස්සෙල්ලාම කතා කරමු. කෘතාන්ත කියන කට්ටියට වෙනම වචන සෙට් එකක් තියෙනවා. එහෙනම් ඔයා අර ලියන කොටසේ කෘදන්ත කියන තැන ලියා ගන්න මෙන්න මේ වචන වචන ටික. උම් ඉලි උනු මන් උ නෑ නු ඉ උම් ඉලි උනු මන් ඕ නෑ නු ඉ right එලි උනු මන් ඌ නෑ නෝ ඒ මේ වචන ටික ලියන්න. දැන් මේකෙන් අපිට කෘදන්ත හොයාගන්න පුළුවන් වෙයිද? මේ කොටස් වලින් අපිට කෘදන්ත හොයාගන්න පුළුවන් වෙයිද? දැන් මම අද දවසේ මේ කෘදන්ත පාඩම ඉවර කළා.
ඊළඟට ටක් ගාලා මම තව පාඩමකට පයින් ඉන්න හදන්නේ අද දවසේ ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට වර්ධින උත්තාක්‍යත පද සම්බන්ධ වාක්‍ය රීති කොටස තියෙනවානේ මම ඉක්මනට ඉවර කරගෙන යන හදන්නේ මගේ දුවල පුතාට අවශ්‍ය කරන කොටස් ටික මෙන්න මේ වාක්‍ය රීති ටික ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නයි හදන්නේ ඒක කියලා දෙන්න නම් ඉතලක් මේක ඉවර කරලා ඉන්න ඕන व्याकरण पाठारी अटवस अच्छुपत कथा हेतु अच्छुपति विभाग के කෘදන්ත නාම අපි ව්‍යාකරණ පාඩමක හඳුනාගන්නේ කොහොමද කියලා. මේක තියෙනවා අපේ අච්චුපතේ යම් යම් තැනක පොඩ පොඩ තියෙනවා. ඊට වඩා ටිකක් තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ. පැහැදිලි නේද? හරි. එහෙනම් දැන් දුවේ පුතේ අපි කතා කරමු කෘදන්ත කොහොමද හොයාගන්නේ කියලා. නම් මේක ලියලා ඉවරයි නේද? ලියුවා නේද? ඔරයිට්. හොඳයි. එහෙනම් මම යනවා ඊතර කොටස කතා කරන්න. පූර්ව ක්‍රියාවේ නටමින් ගයමින් දුවමින් මිශ්‍ර ක්‍රියාවේ මින් ප්‍රත්‍යය අග ආවොත් මිශ්‍ර ක්‍රියාවේ නටනු ගයනු දුවනු පනිනු විදි ක්‍රියාවේ ලවා ප්‍රත්‍යව අකුරට ප්‍රයෝජ්‍ය ක්‍රියාවේ දීහෙම අග ආවොත් කාලාර්ථය වේ ඔත් වචනය අග තිබ්බොත් අනියමාර්ථ වේ සමානෙන් අපේ කට්ටිය හයක් ගහන්න දැන් අදත් එහෙමනේ බංගලාදේශ කණ්ඩායමත් එක්ක අදනේ මැච් එක තියෙන්නේ ඈ ඕනේ හරි ඔම ගානකොට बांग्लादेश එතකොට මේක සින්දුවේ මුල තියෙන මොකද්ද නටා ගයා දුවා අසා පූර්ව ක්‍රියාවේ අවසානෙට පෙරය දෙන්නේ පූර්ව ක්‍රියාවේ නටමින් ගයමින් දුවමින් මිශ්‍ර ක්‍රියාවේ මින් ප්‍රත්‍යය අග ආවොත් මිශ්‍ර ක්‍රියාවේ එතකොට මේකේ ඔන්න මින් කරයි මින් කියන එක තනි වචනට කියන්නේ කොහොමද පුතේ කරයි මින් කියන එක තනි වචනට කියන මොකක් කියලාද नाम पद मुल स्वभाव अमार वचने क्रिया प्रकृति
මෙයාට තමයි ක්‍රියා ප්‍රකෘතියක් කියන්නේ ක්‍රියා ප්‍රකෘති එතකොට සමහර ළමයි ඉන්නකෝ පොද අදක් ආපු ළමයි නේද සමහර ළමයි දන්නේම නැහැ මොනවද මේ උගන්වන්නේ කියලා අට වසරට මේ වගේ පාඩමක් පොත මොකද්ද ඒවා මේවා ගඩක් ගන්න නෑ පුතේ අපි ටිකක් ඉස්සරහා ඉන්නේ හොඳට මතක තියාගන්න අට වසරේ දොල පොතාලා හරි සර් song එක කියන්නක හිමීට ලියා ගන්න ඕනේ ආ මන් දෙන්නම් ලියා ගන්න හැබැයි වට මීට වඩා ලේසියි මගේ YouTube එකේ තියෙන ප්‍රත්‍යාර්ථනාව අතර වාරිදිම ඔක්කොම සින්දු ටික කියලා දීපු වීඩියෝ එකක් ඇතියා YouTube එකේ ඒක බලුවනම් ඔයාලට ඔක්කොම සින්දු ටික ලියා ගන්න පුළුවන් ඇති වෙයි ඔක්කොම ටික කියලා දැම්ම මේක දවසක මතකයි නේ ඊයේ සතියේ ඊට කලින් සතියේ දුරයි ඔක්කොම ටික ක්‍රියා ප්‍රකෘති ක්‍රියාපදයක මුල් ස්වභාවය හඳුනාගෙන ක්‍රියා ප්‍රකෘති කියලා කියන්නේ ක්‍රියාපදයක මුල් ස්වභාවය හඳුනාගෙන එහෙනම් ඔන්න දැන් ඔන්න කර දැන් නටයි කියන එක ගත්ත කියන්නකො නටයි කියන එක ගත්තයන් පස්සේ මම අරතරල් දුවේ පුතේ නටයි කියන එකට මින් ආවම නටයි මින් නට මින් මින් අයින් කරාම නට බලයි මින් බලයි කියන එකේ මින් අයින් කරාම බල මේක තමයි මම දරුවනේ තියරි එක අපි පාවිච්චි කරන්නේ. කියන්නේ අපිට උගන්වන අපේ පාසලේ උගන්වන තියරි එක මේක. මම දැන්න YouTube channel එක ඉල්ලනවා ගොඩක් කට්ටියන. S U B A S A T හැමදාම මම මේක දානවා. මොකද මේ හොයා ගන්න බැරි කට්ටිය. හැමදාම අහනවා. සුභස TV කියලා බලන්න YouTube එකේ ගාලේ වර වෙලා. ධනිෂ්ක සර්ගේ වීඩියෝස් ටික දිනා සුභස කියලා TV සිම්පල් අකුර වලින් ගහන්නේ කැපිටල් වලින් ගාලේ වල ඊට පස්සේ චුරු චුරු ගාන්න පාවෙන්නේ කියලා. ඔන්න ඊළඟට මම රත්තරන් දුවේ පුතේ මේක තමයි තියරි එක දැන් කියලා දෙනවා ලේසි ක්‍රමේ. ඔයා කැමති එක තෝර ගන්න. හොඳේ. අපි ඉදනට කරයි කියලා හිතන්නකො. වර්තමාන කාලය. කරයි. අද යන්න කැපුවා. කරු. ඔයාට ඕන නම් මේ විදිහට හදලා මුල් ස්වභාවය හොයාගන්න නැත්නම් වර්තමාන කාලේ තියෙන අද යන්න කපලා මුල් ස්වභාවය හොයාගන්න. බලයි කියන එක බල. නටයි කියන එක නට. දුවයි කියන එක දුව. කරයි කියන එක කර. ඉගිලයි කියන එක ඉගිල. ඔන්න මගෙන් අහන විදූෂි රසයි මින් රස කියලා නෑනේ පුතේ රසයි කියන එක එනම ක්‍රියාපදයක් නෙමෙයි රසයි කියන එක මොකද්ද ක්‍රියා විශේෂණයක් රයිට් එතකොට සයිට් දිවෙණීම පාසල් පටන් ගන්නද එහෙම තමයි යෝජනා කරලා තියෙන්නේ දුවේ පුතේ දැනට තාම එක පාසලෙන් තමයි පටන් ගන්න තීරණය කරලා තියෙන්නේ ඔයගොල්ලෝගේ පන්ති පටන් ගන්නේ ඒ විතරක් නෙමෙයි උපකාරක පන්ති සහ පෞද්ගලික පාසල් වලට චක්‍රලේඛනිකුත් කරලා තියෙනවා ළමයිව ගෙන්න ගන්න පුළුවන් කියලා දැන් තාවකාලික. ඊළඟට කරයි මින් කරමින් නටමින් ඔය විදිහට ගන්න පුළුවන් මින් එක. එහෙනම් කඩ අන්න හරි. කඩමින් කඩ. ඔය වන්නේ උත්තර ටික. රයිට්. ඔන්න පුතේ ක්‍රියා ප්‍රකෘති හදාගත්තා. එහෙනම් හරි ලේසි. ඔයාට කැමති නම් මේ ඔප්ෂන් එක පාවිච්චි කරන්න නැත්නම් මේක පාවිච්චි කරන්න. මම දන්නවා ඔයා පාවිච්චි කරන්නේ මොකද්ද කියලා. මම එහෙම කියන්නේ නෑ. ඔයා කැමති එක පාවිච්චි කරන්න. ලේසි නටනවා නම් නට නටනවා නෙමෙයි පුතේ නටයි වර්තමාන ක්‍රියාව නටනවා නවා කියලා ලියන්නේ නැහැ. කයි කියන එකට එන්නේ කා. බලයි බල. වෙරි ගුඩ්. අපිට මේ මාසේ කාදද තියෙන ස්කෝල්. ඒක නම් පුතේ ගොඩක් වෙලාවට 21 වෙන මේ නොවැම්බර් මාසේ පළවෙනිද වෙනකොට සියලුම තැන් ටික අරින්න තමයි යෝජනා කරේ. අර කොවිඩ් කාර්ය කරැස්වීමද යෝජනා කරලා අරින්න තියෙනවා අපිට මැසේජ් එකක්. ගොඩක් වෙලා නොවැම්බර් පළවෙනිදාන් පස්සේ සියලුම ඒවා විවෘත කරාවි කියලා තමයි හිතන්නේ. ඔක්කොම. කයි කියන එක කා. ගයමින් ගය. නටමින් නට. දුවමින් දුව. ඉගිලමින් ඉගිල. එහෙම තමයි තියෙන්නේ. හාරමින් හාර. දාන දාන ඔක්කොම රෙකෝඩින් ටික දාන්නම් ඈ. බය වෙන්න එපා. මම කිව්වේ ඒකනේ පුතේ අතාරින්නේ නැහැ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ හරි දැනට එනකන් අතාරින්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට ඉස්කෝලේ ගුරුවරු ටික ඔයගොල්ලන්ගේ බාරගත්තට පස්සේ තමයි අපි අපේ යුතුකම ඉවර කරන්න බය වෙන්න එපා. වාරික පාසල් ගුරුවරයාට ගැටලුවක් නොවෙන ඔයා මැට්ටෙක් නෙමෙයි ඔයා හොඳ බුද්ධිමත් ළමෙක් කියලා. එතද ඒ දක්වා අපි වැඩ කරන කොහෙවත් ඉන්න උපකාරක පන්තියක කොහෙවත් ඉන්න ඔන්ලයින් පන්තියක ගුරුවරු ටිකක් එකතු වෙලා ඔයාලගේ දැනුම වර්ධනය කරලා දුන්නා කියලා හිතා ගන්නකො ලංකාවේ කොයි හරි දරුවෙකුට නේ. ඒක නිසා ඒකනේ ප්‍රශ්නයක් නෑ. ආ පන්තිය නේදී මම අන්තිමට කියන්නම් හොඳේ දැම්මම කලබල වෙන්න එපා පන්තියෙන් කියලා දෙන්න. කොහොම නම් මෙන්න මේකට WhatsApp message එකක් දාන්නකො.
मगे पंती मेसेज आव बार मेकट वाट मेसेज कदा नेता मेकट मेसेज कदा ओल मेसेज दागे दागे हाई एना आप गया कथा करमु कृदांत कोहोमद हदेन्ने कियला राइट देन तमाई कृदांत टिके होंदम टिके तियेनी बलन्न मम लियना मेक पल्ले हट पुते कुम इले उनो मान उनानो इम पस्से कथा करन्ना हरि देन मेतनट दानवमय पुते मम अपि देन मे करई कियने के मु देन अपि करई कियने के मूल स्वभावय मोकद හරි මේකෙදි මේ පද හැදෙනකොට මම මේක දාන්නම් උම්මිලි උණු මන් ඊළඟට මම මේ පැත්තෙන් දාන්නම් ඌ නෑ නෝ ඉ ඔකොල්ල මේකේ බෝඩ් එකෙන් මම ඊට මදි නිසා පුතේ මේ විදිහට දෙපැත්තට ලිව්වේ පල්ලහාට ලියාගෙන යන්න මේක පල්ලහාට ලියාගෙන යන හැම දරුවෙක් මම ලියන්නම් නැත්තම් ඔයගොල්ලෝ පටල ගන්නේ කියලා හිතනවා මට. ඔම් ඉලි ඔන්නු ආනි ඌ නෑ නෝ ඉ. තේරුණනේ? ඔම් ඉලි උණු මන්න ඕන නෑ නෝ ඉ. රයිට්. මම දෙතර දානවා කර කියලා. जब पहले लोग याद करने तो आइलेट टेकिंग किरके जब गाया तब कम आपने तो बोल गाओ दिया ना आइलेट टेक गाया इसलिए कटूट गया प्रश्न आपने हाय हर ये दिने हाय दें ओन ने पुते मैं के इन्हें शब्द टिका होते ना मातक किया गया मैं करे उनके ने एक टेक इन्हें शब्दे तमाई ए शब्दे සිංහල වර්ණමාලාවේදී ඒ ශබ්දයත් එක්ක තමයි කෘතන්තය හැදෙන්නේ මේ 32 තියෙන දෙකේ විතරයි ඒ ශබ්දේ නැත්තේ මොකද්ද මේ ඒ ශබ්ද කියලා මතක තියාගන්න පෙර උම් කියනකොට මේකේ එන්නේ අකුර අනිවාර්යයෙන්ම කේ කියන ශබ්දෙත් එක්ක කෙරු ඒකට රීතියක් නැහැ උච්චාරණ කෙරු කර උම් කෙරුම් නම් කර ඉලි මොකද්ද එන්නේ කර උම් කෙරෝ කර ඉලි මොකක්ද එන්නේ right very good කෙරි කෙරි කර උණු කෙරුණු
ඊළඟට කරමන් කෙරෙනුනේ කෙරෙනවා නේද කෙරුණු එතකොට අයි දන්නවද රූයෙන් මේ රී නෙමෙයි තියෙන පුතේ ඌනේ ඌ શબ્ද නම් ඌ ඌ පාපිල්ල මං කියලා දුන්න මතකයි කෙරුමන් ඊළඟට මේකට මොකක්ද එන්නේ තර ඌ ට්‍රයි කරන්න ප්‍රශ්නයක් නෑ වැරදි ඒක සාමාන්‍ය දෙයක් ඒක ගැටලුවක් නෙමෙයි කෙරු වෙරි ගුඩ් මෙන්න මෙතනදී පුතේ පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා මෙන්න මේ 32 තිබ්බේ මම එතනදී කොම්බෝ එන්නේ නැහැ 32 තිබ්බම කොම්බෝ එන්නේ නැහැ මුලට වෙරි ගුඩ් කරන කරනු අන්නහ කරන කරනු අනික තිත නැහැ රජෝ එතකොට මොකද එන්නේ කේ කෙරීම් मिनिसागे නංගී සෙල්ලම් කරන අතර කුසියන දිව ගියා ඔබ කරුණා කර වැඩ කරන ඊළඟට සබා දහමේ තියෙන සබා දහමට දායාද කිරීම බොහොමයි පැහැදිලි නේද සමහර දරුවන්ට තේරුනේ නැහැ මම දන්නවා ඒක තේරුනේ නැහැ දැන් බලන්න පුතේ මෙන්න මේ වචන ටික පහළට ලියලා මාය දරුවනේ අපි ටික උච්චාරණය කර කරන්න තේරුම දරුවා ආයි පාරක් කියන කර උම් කෙරොම් කර ඉලි කෙරිලි කර උනු කෙරුණු කර මන් කෙරුමන් කර උ කෙරු කර න කරන කරනු කරන කර ඉම් කේ නොතේරුණු දරුව ටික මතක තියාගන්න මේ ශබ්ද ටික හැදිච්ච විදිය මේ බලන්න උම් ඉලි උනු මන් උ න නු ඉ හරි නේද පුතේ තර උනු කෙරුණු තර මන් කෙරුමන් තර උ කෙරු මේ තිද්දක දාපු දෙකට විතරක් කොම්බුව නැහැ තරන කරනු තිද්දක දාපු දෙකට විතරක් කොම්බුව නැහැ තරන කරනු අනිත් එකට කේ කෙරි නැදින්ද කරමන් කියලා කියන්නේ කරමන් කියලා කියන්නේ කෙරුමන් උච්චරේ උච්චාරණය තමයි එහෙම හැදේ ඊළඟට මයිදු වේ පුතේ අපි මේක හදලා ඉවර වෙලා නටයි කියන එකේ නා ක්‍රියා ප්‍රකෘතිය මොකද්ද කියන්නේ? නටයි කියන එකේ ක්‍රියා ප්‍රකෘතිය මොකද්ද කියන්නේ? නට. YouTube එකේ බලන්න සුභස TV කියන එකට කියලා පුතේ ඒක තියෙනවා. නට. Very good. කොහොම හොඳයි. දැන් දන්නවා. එහෙනම් දැන් ක්‍රියා ප්‍රකෘති අපේ දුන්න පුතේට ප්‍රශ්න නැහැ. නාම ප්‍රකෘති ප්‍රශ්නත් නැහැ, ක්‍රියා ප්‍රකෘති ප්‍රශ්නත් නැහැ නේද? සමහර ළමයි ප්‍රකෘති කියන වචනේ අහුවත් බය හිතෙනවා රජු. හැබැයි ඔයගොල්ලෝ එහෙම නැහැ. ඔයගොල්ලන්ට දැන් පුළුවන්. අනේ විශ්වාසිතය. වලට පුළුවන්. හරි මගේ සිංහල පන්තියේ තියෙන විශේෂත්වය තමයි පුතේ මම හැම දරුවෙකුටම 100%ක් තහවුරු වෙනකන් ඊළඟ පාඩමට පයින්නේ. ඔච්චර සිලබස් කව කරන්න තිබ්බත් 100%ක් තහවුරු නොද ඉතලා ඊළඟට පයින්නේ. ඊළඟට යන්නේ. එහෙම නැතුව මම ළමයි ටික මග දාලා යන්නේ නැහැ. දැන් මම ඊළඟට බලනවා වීඩියෝ සෙට් එක වැඩසටහනත් එක්ක දැන් ඔයගොල්ලන්ට මම මොකක්ද Telegram group එක හඳුන්ලා දීලා තියෙනවා දැන් මගේ link එක ආපු එකේ යට තියෙනවා link Telegram group එකේ ඔයගොල්ලන්ට ආපු link එකේ බලන්න යට තියෙනවා Telegram group එකට join වෙන්න එක. ඊළඟට මම Telegram group එක ඔන් කරලා දෙනවා පන්තියේ යම් කාල සීමාවක් තුළ ඒ වෙලාවට ඔයා කරන වැඩ ටික මට එවන්න ඕන. right? ඔයා කරන වැඩ ටික මට එවුවම මම ඒ ටික අරන් බලලා ඉවර වෙලා ඔයගොල්ලෝ අඩුපාඩුකම් හදනවා. දැන් එහෙම ක්‍රමවේදයක් හදනවා හැම දරුවෙකුටම. තමන්ගේ පොත්පත් ටික ඊළඟට රචනා ලියන්න බැරි ළමයි ඉන්නවා, අත්අකුරු ගැත ළමයි ඉන්නවා. දැන් අද උදේ මම කරා 6-7 වසර වලට පුතේ අත්අකුරු වැඩමුළුව. වැඩමුළුවක් කියලා කියන්නේ අත්අකුරු වල තියෙන දුර්වලතා. ඔයාට පුළුවන් ඒක YouTube එකට දැම්මට පස්සේ ඔයා අත්අකුරු තේ වගේ දුර්වලතා තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් අත්අකුරු ටික හදා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා ඔයගොල්ලන්ට.
ඒක හදා ගන්න ඕනේ මොකද අපිට රචනා ලියනකොට අත්අකුරු බලපානවා සෑහෙන දුවේකුත් ලකුණු අඩු වෙන ප්‍රධාන හේතුව ඊළඟට ඔය රචනා ගැන කතා කරන ඒවා තියෙනවා මම ඒව බලන්න ඒක පුංචි උපක්‍රම තියෙනවා රචනා ටික ලියන්න ඉරපාය කියන වචනේ භාවිතා කළා අපි වචන 20ක විතර ලොකු වාක්‍යයක් නිර්මාණය කරනවා එකේ ක්ලාස් එකට ජොයින් වෙන්න. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකට WhatsApp message එකක් දාන්නකො සිංහල 8 කියලා හොඳ. උඩ නම්බර් එකට දාන්න ඒක ඉක්මනට මේනවා. මේකේ තියෙන නම් පල්ලෙහ නම්බර් එක තියෙනවා. ඔට කැමති එකට දාන්නකො තොට ඉස්සර ඒක. Right. ඒක නිසා මගේ දුවේ පුතේ තියෙන මතක තියාගන්න. Right. හරි. ඔයාගෙත් එහෙම තියෙන අකුරු තියෙනවා නම් ඔන්න බලන්න අද වීඩියෝ එක බලන්න ඒ අකුරු ක්‍රමවේදෙර තියෙනවා නම් ඔයා මට කියන්නකො එතකොට මම ඒක හදන විදිය කියලා දෙන්නම්. ඈ. Right. එහෙනම් ඔන්න ඊළඟට නම් මම නට කියන එක. නට කියන එක ගමුකෝ. ආ එතකොට මොකක්ද එන්නේ? නැටුම් පොඩක් උච්චාරණය කරන උච්චාර කරන්න. නැටුම් නැටිලි නැටුනු නැටුමන් නැටු නටන නටනු නැටි. Very good. කවුද මේ හිරුනි භාග්‍යතුන් දාලා තියෙන්නේ? Very good. හැමදාම කියන පුතේ ඔන්ලයින් ක්ලාස් එක හොඳේ. පළ කියන එක ගත්තම බැලු බැලුම් බැලිලි බැලුනු බැලුමන් බැලූ බලන බලනු බැලි හරි ගියා නේද රයි හවුද තේනුජ දාන ලස්සන කමෙන්ට් එකක් ගොඩක් හොඳයි ඈ රයි කොමර දබ්දුවේ පුතේ ඕගොල්ලෝ ඉගෙන ගන්න දේක් ඔය විදියට සතුටු වෙනවා නම් ඒක තමයි සර්ජනෙක් විදියට ගුරුවරු විදියට අපිට ලබන්න පුළුවන් ලොකුම භාග්‍ය වෙනස තනියම කරන දෙන දෙනවා අපි බය වෙන්න එපා. ඔයාලා තනියෙන් දැන් හදන්න ඕනේ මේක. විනාඩියක් දෙන්නම. ඊළඟට අසයි කියන ක්‍රියාපදයට ගියා. අසයි කියන එකේ මුල් ස්වභාවය මොකද්ද දුවේ පුතේ? අසයි කියන එකේ ඔය තාරුකී නේද? තනුකී නේද? ආ තාරුකී. තාරුකී නේද? මම දැන් මට බලන්න අමාරුට අත්දල් ස්ක්‍රීන් එක යන අස. ආ. අස කියන එකත් එතකොට ඈ શબ્දේ. ආ. ඇසුම් ඇසිලි බලන් ඉන්න එපා බකන් නෙලාගෙන නිකම් බලාගෙන උච්චාරණය කරන්න ඇසුම් ඇසිලි ඇසුනු ඇසුමන් ඇඳුම් නෙමෙයි කොල්ල ඇසුම් හොඳේ ඇසුම් ඇසිලි ඇසුනු ඇසුමන් ඇසු අසන අසනු ඇසි දැක්ක දැන් අපි තව ක්‍රියාපදයක් කල්පනා කරමු රඟයි කියලා right asum asili man balawa monada me ewanne kiyala ewa dasuni ewala dena ena welak ekak amutu widiyata man kiyogena giya immense kiyala asum asili asunu asum man pada 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 kala track dalanne godak hondai ranga kiyana eka hadamu thai mada ragai kiyala eka ragai kiyana eke kriya padaye rangane tag gala dala hadanna balanna aa chalaka kiyana mata me number ekata message ekak yawu kala meket ewanna ko putte meka mage number ekak man wata ewanna uttara me yata number ekak honde call ganne pa whatsapp danne WhatsApp नंबर का कोड रंग කියන එකට හදමු බලන්න ටක් ගාලා මිනිත්තුෙන් හදන්න බලන්න අඩින් පිටින් දොඩම් ගාන ටයිප් කරන්න ඕනේ පුතේ හදන්න මේක ලියලා රංග කියන එක තනියම හදන්න ඔබට යමක් විශ්වාස නම් ඒ දේ ඔබට කළ හැකියි එච්චර පිද්දුමි very good එකකින් එකට චෙක් කරන්න එපා බබු. දැන් සෙට් එකම දාන්න හදලා. හදන්න. විනෝරි. හරි. රංගීම් රංගිලි රංගුරු රංගුමන් රංගුරු රංගන රංගන. ආ, ඉමන්දි හරි. නිමාෂ ආ, නිමාෂා එන්නේ තිනේ දහරි. තියෙන්නේ. කිරුණි භාග්‍යහාරි ඒ කියන්නේ දඩි පිටි ගාලා ලියලා ටයිප් කරලත් එවනවා නේ right හරි මේ දක්වා දුවේ පුතේ ඉවරයි ඔයාට පුළුවන් වර්තමාන කාල ක්‍රියාපද පහක් විතර අරගන්න පුතේ right වර්තමාන ක්‍රියාපද පහක් විතර අරගෙනමයි රත්තරම් පුතේ ඒ වර්තමාන ක්‍රියාපද පහම දාලා මේ කෘදන්ත ටික ඉගෙන ගන්න. මෙච්චරයි පුතේ කෘදන්ත කියලා තියෙන්නේ. පාඩම ලේසි වුණාට හොඳට මතක තියාගන්න.
මේ පාඩම 9 විතරක් නෙමෙයි 10 වසරෙත් තියෙනවා 10 වසරේදී ප්‍රත්‍යාර්ථ නාම කියලා සංකීර්ණ පාඩමක් තියෙන්නේ ඕ ලෙවල් වලට එන පාඩමක් තියෙන්නේ හැබැයි ඒ දක්වාම මේ ටික ඇති පැහැදිලිද ඒ දක්වාම ඔයාට මේ ටික ඇති මම වග කීමෙන් කියන්නේ ඒ කියන්නේ ඔයාට මේක පුළුවන් නම් මම රත්තරම් පුතේ ඔයාට ප්‍රත්‍යාර්ථ නාම පාඩම කියන එක 9 වසර 10 වසර 11 වසර තුනටම පුළුවන් ආයි වෙන කතා කරන්න දෙයක් නැහැ ඒක මම වග කීමෙන් කියනවා මේට එහා තියෙන ඒවා තියෙනවා නම් තියෙන ඉතාම පොඩි දේවල් ටිකක් ඒ පොඩි දේවල් ටික අල්ලගන්න පුළුවන් ඔයාට මේ ටික හරියට මතක තියාගන්න. එතකොට දැන් මම අහන ඔයාගේ පුංචි ප්‍රශ්නයක්. හරි පුංචි ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේ වචනේ. රුසියානු මේ වචනේ රුසියානු කියනක මම මේ වටේ පෙන්නලා දෙන්න වෙනස. පද්ධිතයත් කෘදන්තයත්. රුසියානු කියනක තද්ධිතයත් කෘදන්තයත්. අපමට කියන්න බලන්න. ප්‍රත්‍යාර්ථ නාම වල තියෙන තද්ධිත කෘදන්ත වල රුසියානු කියන තද්ධිතයත් කෘදන්තයත්. පිටුමි ආරයි. ආ. සමාදී දුව වරද්දලා තියෙනවා. කවීන් වරද්දලා තියෙනවා. මම අතරම් පුතේ ඉස්සෙල්ලම තේරුම් ගන්න මම ඔයාලට කියලා දුන්නා අහගන්න ගොඩාක් ළමයි හරි උත්තරය ගොඩක් සතුටුයි සර් මොකද ඒක ඉගෙන ගත්ත කියලා දැනගත්තම සමහර ළමයි ටික තමයි වරද්දලා තියෙන්නේ නූ දැක්ක පළියට කෘදන්ත කියලා නිගමනය කරන්න එපා මම පටන් ගන්නකොට කිව්වේ මොකද්ද පුතේ කෘදන්ත කියන්නේ නාමපදද ක්‍රියාපදද කෘදන්ත කියන්නේ නාමපදද ක්‍රියාපදද කෘදන්ත කියන්නේ ක්‍රියාපද රුසියානු කියන්නේ ක්‍රියාපදයක්ද නැද්ද කියලා ඉස්සෙල්ල නිගමනය කරන්න. රුසියානු කියන්නේ ක්‍රියාපදයක්ද නාමපදයක්ද? නාමපදයක්. එහෙනම් මම පුතේ මේක අනිවාර්යෙන් අයිති වෙන්න ඕනේ කෘදන්ත වලටද? නැහැ. මේක අයිති වෙන්න ඕනේ මොනවටද? තද්දිත වලට. පැහැදිලි නේද? ඊළඟට මම ඔයාලගෙන් සමාමෙමේ. සාමාන්‍ය පෙළ විභාග කරන ප්‍රශ්නයක් අහනවා. බලමු ආඩ පුළුවන් දෙකේ දැන් මම ගොඩ සාමාන්‍ය පෙළටත් මේක වටනවා කියලා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නයක් අහනවා මම මේක මකනවා ඈ. මෙන්න මේ මහාන සමහර වෙලාව. වරල් අස් මේක අයිති වෙන ව්‍යාකරණ වර්ගය. වරල් අස් කියන්නේ තද්දිතද කෘදන්ත වරල් අස් මේක තනි වචනේ මොකක් විය හැකි වරල් අස් දැන් මම මේ උගන්නපු නැති තද්දිත කොටස් මේ කියලා දෙන්නේ වරල් අස් තද්දිත නියමයි 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 ගොඩක් සතුටුයි යා මම මෙහෙ බෝඩ් එකේ ලියලා මෙහෙ හැරෙනකොට ළමයි ටික උත්තර දාලා ඉවරයි ඒ කියන්නේ මම ගන්නපු දේ සාර්ථකයි කියන්නේ වරලස් කියන්නේ නාම පදයක් වරලස කියන එක දන්නවනේ නේද? වරලස කියන එක දන්නවා ඒක. ඇත්තටම මම අහුවේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න ප්‍රශ්නයක්ද කියලා ඕගොල්ලෝ දැන් කල්පනා කරා. එහෙනම් මට ඔලෙවලු පුළුවන් කියලා. නෑ පුතේ මේක අහන්නේ කොහමද දන්නවද? වරල් අස් වරලස් නම් සිසිල් අස් යන පදයේ තේරුම කුමක්ද? ඔහොමයි අහන්නේ සාමාන්‍ය. ආ. එහෙමනම් තවත් ලේසියිනේ. මම පොඩ්ඩක් අමාරු කරලා ඇහුවේ ඕගොල්ලෝ. තේරුණාද? පොඩ්ඩක් අමාරු කරලා ඕගොල්ලන් ඇහුවේ නම් ඕගොල්ලෝ එතනට නිකන් වැඩ කරලා තියෙනවා. වරලස් කියන්නේ කොණ්ඩේ තමයි කොණ්ඩේ. කොල්ලද කෙල්ලද මන්දේ. එතකොට වරල් අස් යන වරලස් නම් සිසිල් අස්. දැන් දිග අටි දිගටි නම් බුහු අටි කුමක්ද? බුහුටි. ආ එහෙමයි විභාගයට අහන්න ඕලෙවල් වලට අහන්න. හැබැයි මම එහෙම කිව්වේ නෑ මම පොඩ්ඩක් අමාරු කරලා දුන්න බලන්න කට්ටිය වැඩේ ගොඩ දාගන්න ඉදිකල ඇත්තටම බලන්න කොච්චර හොඳයිද කියලා. මේ තද්දිත්තකේ වදන් වන්න මම කෘදන්ත ටික දැන් කරලා ඉවරයි. මගේ දුල පුතාල කෘදන්ත පද පහක් විතර ක්‍රියාපද පහක් විතර හොයලා දැන් ඔක මේ පන්ති ඉවරච්චකෝ දඩබඩ කරලා පහ හදන්න ඊට පස්සේ ආයි මතකයි නේ පුතේ ආයි දඟලන්න ඕනේ නේ එහෙම එතකොට දැන් තව තද්දිත කෘදන්ත වල ප්‍රත්‍යාර්ථ නාම වල අන්තිම දවස මම මේ කතා කරන්නේ ප්‍රත්‍යාර්ථ නාම ඊළඟට වාක්‍ය රීති කියලා දෙන්නේ නැහැ ඒක නම් අනිවාර්යෙන් සහභාගී වෙන්න මොකද දන්නවද හොඳම වටිනම පාඩම් එකකයක් තමයි වාක්‍ය රීති කියලා කියන්නේ ඒකට ලේසි ට්‍රික්ස් ටිකක් කියලා දෙනවා ඔයගොල්ලන්ට ඕනම වාක්‍යයක් උක්ත වාක්‍ය අතර හදා ගන්න පුළුවන් ලේසි උපක්‍රම ටිකක් කියලා පැහැදිලිද උක්ත අනුක්ත පදත් එක්ක ලේසි ක්‍රම ටික කියලා දෙනවා. ඒ කියන්නේ තියෙන හොඳම ලේසිම ක්‍රම ටික. ඊට වඩා ලේසි ක්‍රම නැහැ පුතේ. තියෙනවා නම් ඔයා ඕන තැනකට ගිහින් ඉගෙන ගන්න පුළුවන් මම කිසිම දෙයක් කියන්නේ නැහැ. වන්ත කියලා එකක් තියෙනවා.
want තාත්තිට තියෙන want මොන want dari කියලා තියෙන අහලා තියෙනවද ආමචන බලන්න dari dari කියලා තියෙන දැන් බලන්න මේ want කියන එකට දාන්න පුළුවන් තාත්තිට නාම කියන්නේ ගුණ want නැන want සිල් want dari देह दारी पिनवांता दारी के लिए करते उपाधि दारी विद्या दारी में ए वट के अलावा माया रात्तराम पुते द्वे गुणवांता वासनावांता इवसिलिवांता पिनवांता लावाई टिका अंतांग उन्ने डे के नगत ताकिल मांगितर नहीं तो गुणवांता वासनावांता पिनवांता लावाई टिका हरे टे इके नगत ताकिल मांगितर ऐना पुते द्वे प्रत्यार्थ नाम के न पाठ අපි සම්පූර්ණම පාඩම් මේකේ අවසන් කරලා ඉවරයි. right ඊළඟට අපි කතා කරන්න යන්නේ වාක්‍ය රීති. ඒ කියන්නේ අර අපේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අන්තිමට එන. අපේ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය අන්තිමට එන. ඔය තෙමේතමෝතුමු පද හැදෙන විදිය ඊළඟට උක්ත පදයට අනුක්ත පදය හැදෙන විදිය අප්‍රාණ වාචී පදයකට වාක්‍ය හැදෙන විදිය ඒවා අපි ඉගෙන ගන්න. ඊළඟ දවසේ කතා කරන්න හදන්නේ ඒක. ඒක ගොඩක් වටින දේවල්. අපි දැන් මේ දවස්වල දන්නවා එන්නත් කරන්නේ කියලා. අපි ගානවා පුතේ එන්නත් කරන්නේ කියන එකේදී අපි එන්නත් කරනවා වාක්‍ය වලට එක එක જાති එන්න. අපි ගහන එන්නත් වර්ග කීපයක් තියෙනවා. මම එන්නත් ගැන කතා කරන්න ලබනස. මොකක්ද? එකක් තමයි ඕ හූ එන්න. ඕ ශබ්දේ සහ හූ ශබ්දේ එන්නත් ගන්නවා. මේක ගහපු ගමන් ඕනම පන් නැති පදයකට පනේ. කියන්නේ අප්‍රාණ වාචී ඕන එකට ඕ හූ ගැහුව ගමන් ගහන්නේ පස්ස පැත්තට. ඒ කියන්නේ අකුර පිටිපස්සට ගන්න. बहुवचन තුලින් වාක්‍ය රීති කියලා දෙන්න තමයි ඊළඟ දවසේ මම සූදානම් වෙන්නේ ඔන්න ඊළඟට මතක තියාගන්න. අපි ආලෝ ටික ඔයගොල්ලෝගේ ආලෝ හැමෝම එකතු කරගන්න. මොකද අන්තිම කාලේ හොඳම ටික හොඳම දේ දරුවන්ට දෙන්න කරන්න තමයි එඩියු සෙප්ටා හරහා සිංහල පන්තියෙන් මම කතා කරන්නේ. නටුම් නැටුම් වෙන්නේ නිතුම්. හොඳ නටුම් කියලා આવොත් නැටුම් වෙයි. right. එතකොට දැන් මගේ දූල පුතාලා අහපු ප්‍රශ්න වලට ඔක්කොම උත්තර තියෙනවා. සුබස ටීවී try කරලා බලන්න පුතේ. සිම්පල් ලකුණු වලින් ගහලා සුබස කියලා ගාලා ස්පේස් එකක් තියලා ටීවී කියලා ගහලා බලන්න. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට මේ උඩ නම්බර එකට හෝ මේ ලැට නම්බර එකට WhatsApp message එකක් දාලා ඔයාලට මගේ සාමාන්‍ය පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. යට තියෙන මගේ නම්බර එක පුතේ call ගන්නනේ WhatsApp නම්බර එක. 714 49 89 79 ඔබට දානකෝ සිංහල 8 හරි 9 හරි ඒක 8 කියලා දාන්න. එතකොට මං එන්නේ. දාලා බලන්න සිම්පල් ලකුණු වලින් එනවා පුතේ. ආපහු ළමයි බලනවා පොලේ. ඔබට try එකක් දෙන්න බලන්න. එතකොට ඒකෙන් ගන්න පුළුවන්. ඊළඟට තෙමේ තමතමෝ කියන එකට පස්සේ එන්නේ මොකද්ද කියන එක අහනවා නේද? නానම් මගේ සර් තෙමේ තමෝ තමෝ කියන එකට පද අවසානට එන්නේ මොකද්ද කියලා. එහෙනම් අහ ගන්නකෝ. තෙමේ පද එනා පුරුෂ ලිංග පද වෙනා ඒක වචනේ කියනා රස පදයේ දැලුුණා. තමෝ පද එනා ස්ත්‍රී ලිංග කියවෙනා. තුමු බහුවචන පදේ ලියවෙනා. තුමු බහුවචන පදේ ලියවෙනා. right. ඔක පාඩම් කරාම තෙමේ තමෝ තමෝ ප්‍රශ්න ඉවරයි. ආයි කියනවා සර් අහ ගන්න දැන් අර අදට මම පන්තිය අවසන් කරනවා මගේ දුවේ පුතේ නම් මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුබ දවසක් යාළුවෝ ටිකට කියන්න වාක්‍ය රීති අලුත් පාඩම අපි කතා කරනවා ලබන සතියේ වාක්‍ය රීතියත් එක්කම කවි ටික මම කියලා දෙන්න එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා ආයුබෝවන් තෙරුවන් සරණයි